ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා චතුර්වේදියා තුලින් අද දවසේත් ඔබේ ජීවිතේ සාර්ථකත්වයේ මඟ ඔබේ ජීවිතේ දියුණුවේ රහස කියා දෙන්නට අපි සූදානම් මේ වෙනුවෙන් ජෝතිර්විද්‍යාව වාස්තු විද්‍යාව ඒ වගේම මනෝවිද්‍යාව සහ යෝගා විෂයන් විද්‍යාත්මකව අපි ඔබ හමුවේ අද දවසේත් පැහැදිලි කර දෙන්නට ඉතාම උමනාවෙන් සූදානම් වෙන වෙලාව ඒ වෙනුවෙන් හදත් මැදිරියට සම්ප්‍රාප්ත වුණා ඔබ බලාපොරොත්තුෙන් සිටි අපේ ආචාර්යතුමා විශ්ව ශක්තියේ ගුප්ත විද්‍යා විශාරද කීර්ති ශ්‍රී චනරංජන දේශාභිමානී ශ්‍රී විද්‍යා කාලී භාෂක ඒ වගේම වාසු මගරිෂි උතුම් කාලි කණිගරතරම් ස්වාමිතුමාගේ ප්‍රධාන ශිෂ්‍ය ශ්‍රී ලංකාභිමානී චනරංජන ज्योतिर्विद्याव सह वासुविद्याव पिलिबंद राष्ट्रपति इवागेम मनोविद्या योगा सह पौरुष संवर्धन उपदेशक काली खनिग्रंथन पदनमे सभापति खनिग्रंथन मारिसन आचार्यतुमा आयबन आचार्यतुमनी शुभ संध्यावक ओबतुमाट आयबन पेचुलक होदय ओबतुमा मेतेक सिदुकल पहदिले किरीम एक चतुर्विद्यावन ओस्से अपे रटे जनताव तमंगे जीवित नैवत सकस करगन दिउनो करा गमन करन मोहतक मेक ආචාර්යතුමනි ඒ ඔස්සේ අද මම කැමති මේ වාස්තු විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා ගන්න අද අපි වැඩසටහනට විශේෂයෙන්ම ආචාර්යතුමනි මා කැමති මුලින්ම දැනගන්න මෙහෙම මේ මේ බොහොම සරලවම අහුවොත් ඇත්තටම වාස්තු කියන්නේ මොකද්ද ආචාර්යතුමා හොඳ ප්‍රශ්නයක් මතු කරේ අපේ චූලක හායි බවන් මා පින්වතුනි වාස්තු කියනකොට චූලක කලා 64න් එක්තරා කලාවක් කියලා කියන්නට පුළුවන් हिंदू धर्में तिबेनवा कला हेट हतर एक ज्योतिष कलावत एक अडंगुई वास्तु कीनकोट अर पंचभूत बलवेगी दंगे दंग ग्रह बलवेगी कीन अभी गुडा दृढ़ केन्द्र की लिए ग्राहंगी बलवेगिया ये बलवेगे निशा अपे तीर्ण अपे जीविते कर्ण क्रिया मे हम पेतल कुबादा कतिवेन वेगन कियादेन कलावत्तम ज्योतिष कला वास्तु कलावा किल किया पंचभूत बलवेगे पंचभूत ममदान सिंगल की रास पुलव गिंदर सुलांग तमुना वटपिटाव आरे एतकोट पंच आस पुलव गिंदर सुलांग ए बगे अब तीन और पंचभूत अतिवीन अभिगीन मे पंचभूत बलवेगे की अभी अत वसेम ए पंचभूत बलवेगे तिबिन अभी चूलक शक्ति प्रभेद अतिबिन गिंदर तिबिन शक्ति प्रभेद सुलंग तिबिन शक्ति प्रभेद आसर तिबिन शक्ति प्रभेदया पोलबड़ तिबिन शक्ति प्रभेदया एवं वत्रोड़ तिबिन शक्ति प्रभेदया इतने में शक्ति प्रभेदे हरा लुकु बलपैमक अपे जीवितेट अपिट सिदुवेन वाकीने के तमाय कृष्ण मगरिषि तुमा विसिंग अपिट मे कलाव रावण रजतुमा काले अपिट लभु काक कालेद रावण रजतुमा काले एक अपिट लभुने अई मे रावण रजतुमा विगाव गन्न हेतुव रावण रजतुमा कीनकोट अपे चूलक शिव भक्ति की එතකොට මේ ශිව භක්ති කියාට සීතා මෑණිව පෑරගෙන ඉන්නට ඕනේ කියන ඒ අදාස ඒ සිතුවිල්ල කොහමද ආවේ කියන එක තමයි ක්‍රිෂ්ණ මගරිෂ්තුමා ලොකුම ප්‍රශ්නයක් වුණේ සැකයක් වුණේ. එතකොට තමයි පරීක්ෂණය කරාලු නිරීක්ෂණය කරාලු එයාගේ මාලිගාව. එතකොට ඒ මාලිගාව යම්කිසි පංචභූත ක්‍රියාව ඍණාත්මක පැත්ත ක්‍රියාත්මක වුණ නිසා තමයි රාවණ රජතුමාට මේ වගේ අදාසක් ඇති වෙලා ඒ රට ඒ වගේම මේ ජනතාව ඒ රාම රජතුමා ප්‍රශ්න වලට මුහුණ දුන්නේ කියන එක තමයි අපි ක්‍රිෂ්ණ මගරිෂිතුමා අපි ලබා දුන්නේ. මේ හැමදේම අවුරුදු 5000කටත් එයා. නමුත් එතනින් එහාට ආපු ඒ කාලෙත් එක්කම වාස්තු කියන කලාව පොඩ 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 නැති වෙලා නැති වෙලා නැති වෙලා අන්තිමට අර බිඳුවටම වැටලා තිබුණ කාලෙකුත් තිබුණා. ඔව්. ඒ වෙලාවෙදී තමයි අවුරුදු 30කට කලින් අපේ ස්වාමිතුමා කාලි කනගරත්‍රම් පූජකතුමා මේ වාස්තු කලාව තමන්ගේ අර බලේ බලේ කියලා කියනකොට අර භාවනාව පූජකතුමේ. එතකොට ඒ තපස් නැත්නම් බලේ එහෙම නැත්නම් ඒ ක්‍රියාව ඒ ක්‍රියාව අනු ඥාන ශක්තිය හරහා මේක අපේ පූජකතුමා හොයාගෙන මේක හලුත් නවීන විදියට මේ යෝගය අපි ලබා දුන්නා. ඇත්තම කියනවනම් චූලක දැන් වාස්තු මගරිෂි අපිට ක්‍රිෂ්ණ මගරිෂිතුමා අපිට ඇත්ත වශයෙන්ම එයාගේ කාලේ විදුලිය තිබුණ නැහැ. ඔව්. ඒ කාලේ වැසිකිලි වලවල් තිබුණ නැහැ. ඒ කාලේ ඔක්කොම ගියේ කැලෑවට. අර පොඩි බාධියකුත් අරගෙන. නමුත් මේ කාලේ ඇවිල්ලා අපිට අපේ සාමිතුමා කියනවා නෑ විදුලි මීටරේ කොතනට එන්න ඕනේද? බාත්รูම් එක කොතනට එන්න ඕනේ කියන එක. ඇයි අර විදුලි මීටරේ කොතනට එන්න ඕනේ කියලා කියන්නේ හේතුව අපේ සාමිතුමා කියන්නේ ගිනිකොණ විදුලි මීටරේ යන්න ඕනේ. හේතුව විදුලිය කියන්නේ ගින්දරට සමාන. ඒකට සාමිතුමා පරීක්ෂණයක් කරා. නිරීක්ෂණයක් කරා. ඔන්න නිගමනයට ආවා. එතකොට මේ වාස්තු කලාව කියලා කියන්නේ අපේ ජීවිතේ සාර්ථක කරගන්න ලැබිච්ච උතුම් කලාවක්. දැන් ජ්‍යොතිෂ කලාවක් කියලා කියමුකෝ අපි කියවුරුක. දැන් ජ්‍යොතිෂ කලාව කියනවා සමහර අය මේ ආවශ්‍යවට මෙච්චරයි. ඉපදීම මේම තිබෙනවා.
මේ ජීවිතේ මැද මැදදී මේ වගේ දේවල් හැතිවීම ඉඩ තිබෙනවා කියලා ජ්‍යොතිෂ වල තිබුණාට එක් සුනාමි වගේ කාලේ බලන්න අර සුද්දොත් ඒ වගේ මේට හාපු මිනිස්සු මේ හිටපු මිනිස්සු අර හොඳ හාවුෂක් තියෙනවා කියලා හිතපු මිනිස්සු ඔක්කොම ගාකට ගියාන සුනාමි කාලේ ඔව් එතකොට ඇයි එමු උනේ හේතුව අපේ ජීවිතය අපේ හතේ තිබෙනවා අපේ ජීවිතය හොඳ නරක අපේ තීරණය හරහා අපිට ලැබීමක් වශයෙන් ලැබෙනවා නමුත් අපේ තීරණය බෞදුරට හොඳ හෝ නරක හෝ වැරදීමට ග්‍රහයෝ හේතු වෙනවා හේතු ඒ ග්‍රහයෝ ඍණාත්මක ශක්ති ප්‍රභේදයක් අපිට ක්‍රියාත්මක වෙනවා නොදැනින් අපිට ඒක හැබ්බෑ වෙන්න පටන් ගන්නවා ඒ නිසා ප්‍රශ්න මතුවෙනවා හොඳ දේ නරක දේ නමුත් මේ ග්‍රහයන්ව බලවත් වෙන එකම දෙයක් තමයි අර පංච භූත බලවේගය මේ ග්‍රහයන්වත් කන්ට්‍රෝල් කරනවා කියන එක තමයි ඒ නිසා තමයි අපේ ස්වාමිතුමා මේ ග්‍රහයෝ ජ්‍යොතිෂ සහ වාස්තු මේ දෙකම එකතු කරලා අලුත් විද්‍යාවක් විදියට අපි ලබා දුන්නේ විද්‍යාවක් කියලා කියන්නේ කොහමද අපි චුල් නිකන් කතාවට විද්‍යාවක් කියලා කියන්න පුළුවන්ද බෑ විද්‍යාවක් අපි දෙයක් කියනවා නම් පරීක්ෂණේ නිරීක්ෂණේ නිගමනේ නැත්නම් විද්‍යාවක් කියන්න බෑ එනත එක මිත්‍යාවක් ඔව් ඒතොර මිත්‍යාවක් නැතුව විද්‍යාවක් කියලා අපි කියන්නේ හේතුව මේ තුනම වෙලා තිබෙන වේතන ඒතොර මේ වාස්තු යෝගයේ කියනකොට ඇත්ත වශයෙන්ම මේ ග්‍රහයන්ගේ හැති වෙන ඍණාත්මක දේවල් වලක්වා ගන්න එක්තරා හේතුවක් එක්තරා ක්‍රමයක් කියලා කියවනේ අපේ චූල උදාහරණයක් අපි කියමු. තියෙනෙකුට රාගුගේ බලපෑමක් තිබෙනවා. රාගුගේ බලපෑමක් රාගුගේ මාදශා පටන් ගත්ත ගමම නැති ප්‍රශ්නවල මතුවේ. සමහර අයට සෙනසුරුගේ බලපෑමක් ඇති වෙනවා. එතකොට අපිට ඒ ග්‍රහයන් අනුව තිබෙන සුබ සුබ දිශාවල් ඒ ග්‍රහයන්ට අදාළ දිශාවල් උදාහරණයක් අපි කියමුකෝ. දැන් ඊශාන දිශාව කියලා කියන්නේ ඇත්ත වශයෙන් බලවත්ම දිශාව. ඒ ඊශාන දිශාවට බලවත් වෙන්නේ බුධ ග්‍රහතුමා. එතකොට කෙනෙකුට බුදගේ මාදශාව ක්‍රියාත්මක වුණා කියලා කියමුකු. එහෙනම් ඊසාන දිශාවේ වාස්තු විද්‍යාව හනුව නිවැරදි වෙලා තිබෙනකොට ඒ බුදගේ මාදශාවේ ලොකු ලැබීමක් අපිට ලැබෙනවා. නැත්නම් බුදගේ මාදශාව හොඳ නැහැ කියලා කියමුකු. යම්කිසි ඍණාත්මක ප්‍රශ්න මතුවෙන මාදශාවක් කියලා කියමුකු. එතකොට ඊසාන දිශාවේ නිවැරදි කරනකොට අර හොළුවට එන පීය ඔටුන්නෙන් යන වගේ. එතකොට අපිට ඊසාන බුද ග්‍රාතුමා ඒ වගේම අපිට කියන්න පුළුවන් නැගෙනහිර දිශාව සිකුරු ග්‍රාතුමා ඒ වගේම ගිනිකොණ දිශාව අපි කියනවා සඳු ග්‍රාතුමා දකුණ දිශාව අපි කියනවා කුජ ග්‍රාතුමා නිරිත දිශාව අපි කියනවා රාහු ග්‍රාතුමා බටහිර දිශාව කියන සෙනසුරු ග්‍රාතුමා වයඹ දිශාව කේතු ග්‍රාතුමා ඒ වගේම උත්තර දිශාව අපි කියන ගුරු ග්‍රාතුමා එතකොට මේ ග්‍රහයන්ගේ යම්කිසි ඍණාත්මක ශක්ති ප්‍රවේදයක් ක්‍රියාත්මක වෙනකොට අපිව අපිව ආරක්ෂා කරගන්න අපේ බුද්ධිය වගේම වාස්තු අපිට උදව් වෙනවා කියන එක තමයි. වාස්තු කියන්නේ අපේ චූලක දැන් ගොඩාක් ලොකු මිත්‍යාවක් තිබෙනවා. අර තිබෙන එක එක ශාස්ත්‍රවල. මොනවාද අපි කියන්නේ? අපි කියනවා බ්‍රහ්මපාත කියලා කියනවා. ගිනි කතුර කියලා කියනවා. പ്രേතපාත. പ്രേතපාත කියලා කියනවා. අර පීලියට අර මුදුන්ගලියට බලනවා. සමහර කියන අනේ ආචාර්යතුමා මේ 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 දොරේ ඉඳලා ඒ දොර පේන ආචාර්යතුමා එන ඔක්කොම ඒ දිලයි අයිද කියලා කියනවා. මේ වගේ දේවල් තිබෙනවා. ඒවා මේ වාස්තු නෙමෙයි. ඒක වෙන වෙන ශාස්ත්‍ර. නමුත් මේ 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 ශාස්ත්‍ර වල කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ අපේ චූලක. විද්‍යාත්මක පදනමක් ඇති වෙන්න ඕනේ නම් මම පෙර කීපු ටික වෙන්නට ඕනේ. පරීක්ෂණයක් වෙන්නට ඕනේ. නමුත් වාස්තු කියන්නේ මොනවාද කියනකොට අපිට ස්වභාවයත් එක්ක කොහොමද අපි ජීවත් වෙන්නේ? ස්වභාවයත් එක්ක අපි ජීවත් වුණොත් පමණයි අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ස්වභාවයත් එක්ක කොහොමද අපි ජීවත් වෙන දානක අපි නිවසක් හදනවා කියලා කියමු. මේ නිවසක් කියනකොට අපි තුලක අපි කියන පුළුවන් තරම් උතුර දිශාව ඊශාන දිශාව නැගෙන දිශාවට ලිවින් එක තියාගන්න කියලා ලිවින් කියනගෙන සාලය. ඔව්. ඇයි අපි සාලේ තියාගන්නේ හේතුව මොනවාද? ඉර හෙලිය ලැබෙන දිශාව අපේ චූලක. ඉර හෙලිය ගෙදට ලැබුණ නැත්තම් මූසලකම. දැන් කියලා බලන්න ඉර එලියක් නැති කිවල් කොහොමද කියන එක? ඒ මූසලකම නැති කරගන්න නම් එහෙනම් අපි ස්වභාවෙත් එක්ක අපි ඒ සුබ දිශාවට අපි ලිවින් එක තියන්නට ඕනේ. මේ වගේ අපේ චුලක තිබෙනවා හැම දිශාවටම පීටීම පොසිෂන්ස් කියලා කියනවා. ඒ පීටීම හරියට තිබුණොත් අපේ ජීවිතේ මොන බාධා මොන ප්‍රශ්න ආවොත්වත් අපිට ඉස්සරහට යන්න පුළුවන් කියන එක තමයි ලොකුම හැත්ත. ඔව්. ඒ ඇත්තමත පදරම්ම තමයි වාස්තු ශාස්ත්‍රයේ විද්‍යාව බවට පත් වෙලා තිබෙන. ඉතින් ඒ විද්‍යාව විද්‍යාත්මක ස්වරූපයෙන් මේ රටට මුල්වතාවට අනාවරණ කළේ ඒ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කළේ මේ රටේ අස්සක් මුල්ලක් නැර නිවාස 10000කට වඩා නිවැරදි වාස්තු පරීක්ෂාවන්ට ලක් කළ අපේ උතුම් ස්වාමිතුමා. ඉතින් එතුමාගෙන් පසු එතුමාගේ ප්‍රධාන ශිෂ්‍ය අපේ ආචාර්යතුමා අද රටේ විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා වාස්තු දෝෂ පිළිබඳව නිවැරදි පරීක්ෂාවන් සිදු කරලා ඒ වාස්තු දෝෂ නිවැරදි කරගෙන අපේ රටේ ජනතාවට
බොහොම සාර්ථක ජීවිතයක් ගත කරන්නට වාසනාවන්ත නිවසක ජීවත් වීමේ අවස්ථාව උදා කර දෙන්න මග පාදා දී තිබෙනවා. ඉතින් ඔබට හැකියාව තිබෙනවා එතුමාව ඔබේ නිවසට ගෙන්වාගෙන නිවැරදි වාසු පරීක්ෂාවක් සිදු කරගෙන ඒ ආකාරයෙන් ඔබේ ජීවිතයේ සතුට සැනසුම ඒ වගේම ආර්ථික දියුණුව දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව වෙන්න පුළුවන් රැකී රක්ෂා ව්‍යාපාර සාර්ථක කර ගැනීම ඒ වටපිටාව වාසු විද්‍යාව ඔස්සේ ළඟා කර ගන්නට ඒ වගේම විශේෂයෙන් මතක් කළ යුතුයි ආචාර්යතුමා පැහැදිලි කළා මේ වාසු සහ ජ්‍යොතිෂ අතර අන්‍යෝන්‍ය වශයෙන් ලොකු සම්බන්ධතාවයක් තිබෙනවා කියලා. ඒ නිසා නිවැරදි වාසු පරීක්ෂාවක් සිදු කර ගන්න අතරතුර ඔබ බලාපොරොත්තු වෙනවා නිවැරදි කේන්දර පරීක්ෂාවක් සිදු කර ගන්නට ඔබට ප්‍රධාන කාර්යාලයට ඇවිල්ලා හෝ එහෙම නැත්නම් ඔබට එන්න බැරි දුර බැහැරක ඔබ ඉන්නවා නම් ඔන්ලයින් නැත්නම් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ඔබට නිවැරදි කේන්දර පරීක්ෂාවක් සිදු කර ගන්න පුළුවනි. ඒ සඳහාම අදුරකතන අංක තව පොඩි වෙලාවකින් ඔබට කියනවා. ඒ අතරතුරේ ඔබේ නිවස ඉදිකරන්නට අවශ්‍ය නිවැරදි වාස්තු විද්‍යාත්මක ප්ලෑන් එකක් නැත්තම් සැලසුමක් ඇඳගන්න ඔබ බලාපොරොත්තු වෙනවා. මොකද සියල්ල කරන්නට පෙර ආතු අපි නිවැරදි සැලසුමක් ඇඳගන්න ඕනේ. නිවැරදි ප්ලෑන් එකක් ඇඳගන්නට ඒ උපදෙස් ලබා ගන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබට හැකියාව තිබෙනවා ප්‍රධාන කාර්යාලය අමතන්න. ඒ අතරේ මේ සුබ පණිවිඩයක් තිබෙනවා ඔබට කියන්න. දැන් වාස්තු විද්‍යාත්මකව දෝෂ රහිත ඉඩමක් ඔබට තෝරා ගන්නට හැකියාව ලැබුණොත් ඔබේ නිවස ඉදිකර ගන්නට ඒ හොඳ ආරම්භයක් බවට පත් වෙන ඔබේ ජීවිතේ ඔබේ නිවස ඉදිකර ගන්නට පෙර ආතු දින් බොහෝ ඉඩම් වල විවිධ දෝෂ තියෙනවා. හැබැයි මේ කියන්නන සුභාරංචිය අනුව අතුරුගිරිය ප්‍රදේශයේ රොයල් ගාඩන්ස් දැඩිගමුව පාර වැලිපිල්ල අතුරුගිරිය පනාගොඩ ප්‍රදේශයේ ඔබට හැකියාව තිබෙනවා අපේ ආචාර්යතුමා පරීක්ෂා කරපු නිවැරදිව වාසු විද්‍යානුකූල බවට තහවුරු කරපු ඒ වගේම නිවැරදි ඔප්පු සහිත නිරවුල් ඔප්පු සහිත ඒ වගේම යාබදව සියලුම පහසුකම් සහිත ඉඩකඩම් කිහිපයක් තිබෙනවා. මේ ඉඩකඩම් වලින් ඔබ කැමති ඉඩම වෙන් කරගන්නට ඔබට හැකියාව තිබෙනවා. මේ සියල්ල වෙනුවෙන් කතා කරන්න මෙන්න දුරකථන අංක 011-2-872-769 ඒ වගේම 0777-160-161 ඒ වගේම ප්‍රධාන කාර්යාලයේ ලිපිණය වාසු සිද්ධ ස්වාමි කාලි කණිගරතුරුම් පදනම නොම්බර් 115 ඒ කුරුඳුවත්ත වැලිකඩවත්ත පාර නාවල පාර රාජගිරිය. කෙටි විරාමයකින් අනතුරුව යලිත් අපි චතුර්විද්‍යා ආරම්භ කරමු. යලිත් අපි චතුර්විද්‍යා තුලින් කනගරතුරු මාරිසන් ආචාර්යතුමා සමග ඔබේ ජීවිතේ ඉතාම වැදගත් කාරණා කිහිපයකට යොමු වන්නට සූදානම් වෙන්නේ. ආචාර්යතුමා මම විරාමයකට මත් වෙන්න ඔබතුමා විසින් පරීක්ෂාවට ලක් කළ නිවැරදි වාසු විද්‍යානුකූල ඉඩම් කිහිපයක් පිළිබඳව අතුරුගිරිය ප්‍රදේශයෙන් අපේ ජනතාවට ලබා ගන්න පුළුවන් කියන කාරණාව සිහිපත් කළා. දැන් මේකෙන් පැහැදිලි වෙන්නේ නිවසක් ඉදිකරන බලාපොරොත්තු වෙන ඉඩමෙහි වාසු සම්බන්ධව විද්‍යානුකූල ස්වභාවය පිළිබඳව අනිවාර්යයෙන්ම නියමයක් තිබෙනවා කියන කාරණාව. මේ දේ අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ආචාර්යතුමා? අනිවාර්යයෙන්ම අපේ චූලක හේතුව දැන් ඉඩමක් අපි ගන්නකොට පුළුවන් තරම් අපේ ජනතාවත් මතක තියාගන්න උතුර පැත්තට පාර තිබෙනවා නැගෙනහිර පැත්තට පාර තිබෙනවා මේ ඉඩම් දෙක විතර හොඳයි කියලා අපි ගොඩක් දුර මතයක් තිබෙන. ඒක වැරදි. දකුණ වෙන්න පුළුවන්, බටහිර වෙන්න පුළුවන්, දිශා හතරම සුබයි. එතකොට නමුත් අපි ප්‍රථම වශයෙන් බලන්නට ඕනේ අපි ඉඩමේ උතුර දිශාව කැපෙන විදියට. ඊසාන ඒ වගේම නැගෙනහිර නිරිත දිශාව හැල්ලඩයක් තියෙන විදියට ඉඩම් තෝරගන්න එක වැරදි. අපි ත්‍රිකෝණ විදියට අර සර්කල් එකක් විදියට අර එක එක තිබෙනවා, එක එක හැඩවල් තිබෙනවා අපේ චූලක. මේ හැඩවල් ඇත්ත වශයෙන්ම වැරදි කියන එක තමයි. එතකොට අපේ සාමිතුමා ගොඩාක් දුරට අර සාමිතුමෝ හොයාගෙන ජනතාව මේ වගේ වැරදි ඉඩම් තෝරගන්න නැති ප්‍රශ්නවල වලට මුණ දුන්නා. ඊට පස්සේ සාමිතුමෝ මොනාද කරේ? හරි. අපි ඒ ඉඩම් ටික අපි ජනතාවට තෝරලා දෙන්න ඕනේ කියලා ඒ මේකෙන් තමයි අපේ චූලක අපේ සාමිතුමා අතුරුගිරි ඉඩම් ටිකක් තෝරගෙන අපේ ජනතාව ලබා දෙන්න ඕනේ කියලා හදාස් කරේ. එතකොට මේ අතුරුගිරියේ තියෙන ඉඩම ඇත්ත වශයෙන්ම වාස්තු විද්‍යාවනු 100ට 100ක් මට වගකීමෙන් කියන්න පුළුවන් එතන තිබෙනවා කියන එක. එතන මේ මොහොතේ මට ජනතාවට කියන්නට කැමති අපි චූලකත් මේක මතක තියාගන්න. දැන් බලන්න සමහර පවුල් වල ළමයි කීකරු නැහැ. සමහර අයට ගොඩාක් දුරට ඔළුවට ඇමතිස්ස බරගතියක් ඇති වෙනවා අපේ චූලක. සමහර ළමයිගේ ඉගෙනීම කඩාකප්පල් වෙනවා. සමහර ළමයිට අර සුදුසු කාලීවා ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. එකට ප්‍රථම වශයෙන් ප්‍රථම හේතුව මොනවාද කියනකොට අපේ තීරණය වෙන්න පුළුවන්. නමුත් අර පංචභූත බලවේගේ හෝ ග්‍රහපැත්තෙන් කියනකොට අපි ගොඩාක් දුරට අපි කියන්නේ සාමාන්‍ය සිකුරු ග්‍රහතුමා කුජ ග්‍රහතුමා කියලා ග්‍රහපැත්තෙන්
वास्तु पैतृंग आप कीना बोधुरेट उत्तर दिशा ब ईशान दिशा ब सा निर्त दिशा ब देंग आपे जनता परीक्षणे कराने पुलुवा तमंगे दारुओ की करूं नंदे तमंगे दारुओ ट्रैक पैनल बैठ करने वादे නැත්තම් තමන් කොච්චර හම්බ කරොත්වත් ඉතුරුවක් නැද්ද? එහෙම නැත්තම් තමන්ගේ දරුවන සුදුසු කාලයේ සුදුසු දේවල් ක්‍රියාත්මකුන් නැද්ද? තමන් නිවස බලන්න. අනිවාර්යෙන් උතර දිශාව, නැගෙනහිර දිශාව, ඊසානසා නිරිත දිශාවේ ඇල්ලඩයක් ඕ, කුස්සියක් ඕ, ටොයිලට් වලක් ඕ, පඩි පෙලක් ඕ, විදුලි මීටරයක් ඕ, බාත්รูම් එකක් ඕ අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙලා ඇති අපේ තුලක මට වගකීමෙන් කියන්නට පුළුවන්. අනේ මේ වගේ තැන් වල නැත්තම් ඔන්නම අපි කියමු වාස්තු බොරු කියලා. වාස්තු කියන දේ බොරු කියලා අපි කියමු. දැන් අපේ ජනතාව මේ පරීක්ෂණය කරන්න පුළුවන් අපේ චූලක. දැන් මේවා මිනිස්සු විශ්වාස කරන්නේ නැති හේතුව බොරු දේවල් එකතු වුණ නිසා තමයි. ඉතින් බොරු දේවල් එකතු වුණා කියලා කවදාවත් අපේ චූලක වාස්තු බොරු වෙන්නේ නැහැ. අර ලස්සන අර පිරිසුදු ගංගාවට පොඩ්ඩක් කිල්ලක් නැත්තම් කුණු ටික එකතු වුණා කියලා ගංගාම විනාශ වුණා කියන එක නෙමෙයි. ඔව්. නොබුත් ආචාර්යතුමනි දැන් මෙතෙන්දී ජනතාවගෙන් සමහරෙක් ඇති කරන තර්කයක් ප්‍රශ්නයක් තමයි දැන් ගොඩක් විදේශ රටවල් වල වාසු සම්බන්ධව එහෙම සොයා බැලීමක් කරන්නේ නැහනේ. දැන් අපේ රටෙත් සමස්යක් ගත්තොත් බොහෝ දෙනෙක් වාසු සම්බන්ධ ලොකු විශ්වාසයක නැහැ. සමහර අය. එතකොට මේ කාරණාව ඔබතුමා කොහොමද අපිට පැහැදිලි කරලා දෙන්නේ? අපේ නමුත් දැන් විදේශ රටවල ඉන්න අය බොහොම සැපවත් ජීවිත ගත කරනවා. අපේ චූලක කියන සැපේ ගොඩාක් දුර ධනේනේ අපේ චූලක. ධනේ විතර ජීවිතයක් නැහැනේ අපේ චූලක විශ්වාස කරන්නේ පිට රටවල වල තමන්ගේ පුතාට තමන්ගේ දුවට වචනයක් කතා කරන්න බෑ කියලා පොලිසිය එන්ට්‍රි දාන්න පුළුවන්. තාත්තා ඇතුලේ අම්මා ඇතුලේ. අපිට තියෙන ඒ එක අර ආදරය කියන එක ඇතර නෑ අපේ චූලක. සාමාන්‍ය යාළුවෙක් විදිහේ රටේ ගොඩක් දැන් ගොඩක් පිට රටේ ඉන්න උදේ මට කියන දේ එකම දේ ආචාර්තුමා සල්ලි තිබෙනවා. හොඳට අපි ෆන් කරනවා. නමුත් එකමුතුකමක් නෑ ආචාර්තුමා. නිදාසක් නෑ ආචාර්තුමා. ජීවිතේම රොබෝ එකක් වගේ දුවන්න වෙලා තිබෙනවා. ඒ නිසා තමයි නිවාඩුවක් වැඩිචකම අර සුද්ධ කඩාගෙන ලංකාවට එන පිට රටනේ මේ නිසා තමයි. එතකොට අපේ චූලක එක අපේ සංස්කෘතිය හනුව වෙනස් වෙනවා. අපිට වචනයක් අපේ දුව අපේ පුතා කතා කරු අපි දරා ගන්න බෑ. සමහර පිරිමි ඉන්න එක වචනයක්වත් ඕන කතා කරන්න බෑ. කතා කරුත් මෙයා තරහායයි. එහෙමත් ඉන්න පිරිමම දැකලා තිබෙනවා 90%ක්ම. සමහරු ස්ත්‍රිය පුළුවන් තරම් තමන්ගේ මාතය තමන් ගැන විතරයි කල්පනා කරන්න ඕනේ. වෙන කාග අම්මා ගැන කතා කල්පනා කරන්න බෑ. තාත්තා ගැන හිතන්න බෑ. වෙන වෙන අය ගැන හිතන්න තමන් ගැන විතරයි කියලා හිතන අර සෙල්ෆිෂ් ආත්මార్థගාමී ස්ත්‍රියත් අපි දැකලා තිබෙනවා. එතකොට මේ හැම දෙයකම මුලා වෙලා තියෙන මොනවාද කියනකොට ඒගලංගේ ක්‍රියාව, ඒගලංගේ බුද්ධිය, ඒගලංගේ තීරණය මම කියන්න මොනවාද කියනකොට මේ තීරණය වැරදෙන්න හේතුව ඇවිලා තමන් වුණාට ග්‍රහපල ග්‍රහපලෙන් ඇතිවෙන රාත්මක ශක්ති ප්‍රභේද කියන එක තමයි අපේ සාමිතුමා විද්‍යාපැත්තෙන් කියන්නේ පරීක්ෂණය වාගත්ත දේ. නමුත් වාස්තු කියලා කියන්නේ අර වැස්සට කුඩයක් වගේ මේකෙන් බලපෑමක් සිදු වෙන්නේ නැතුව අපි ආරක්ෂා කරන ක්‍රමයක් අපේ චූලක. ඒක මම කිව්වේ. මට බය නැතුව වගකීමෙන් කියන්න පුළුවන් අපේ ජනතාව මේක පරීක්ෂණය කරලා බලන්න. මම කියපු දිශා මොනවා මම කියපු දිශාව? උතුරයි, ඊසානයි, නැගෙනහිරයි, නිරිතයි. මම පෙර කීපු ටික Taman ගෙදර තිබෙනවා නම් කොච්චර හම්බ කරොත්වත් ඉතුරුවක් නැත්තම් ගෙදර යම්කිසි අඩුපාඩු ප්‍රශ්න වැඩි එන්නේ වැඩිපුර තිබෙනවා නම් එක්තරා හේතුවක් ලොකුම හේතුවක් අපිට කිසිම සානයක් නැති හේතුවක් කියන විදිහට බලන්න පුළුවන් කියන වාස්තු කියන එක තමයි. වාස්තු කියලා කියන්නේ ලොකු ආරක්ෂාවක් කියන එක අපේ ජනතාව මතක තියාගන්නට. ආචාර්යතුමනි දැන් ඔබතුමා සඳහන් කරපු වාසු දෝෂ තිබෙන නිවසක ඉන්න කෙනෙක්ට ග්‍රහචාරයේ තවුලක් තියෙනවා නම් මේ දෙකම කොයි ආකාරයෙන්ද එක විට ඒ ජීවිතයට බලපාන්නේ? හොඳ ප්‍රශ්නයක් අපේ චූලක. ග්‍රහචාරයේ ධනාත්මක පැත්ත තිබෙනවා නම් අපිට වාස්තු ඕනේ නැහැ. ග්‍රාචා ඍණාත්මක පැත්ත අපි ක්‍රියාත්මක වෙලා තිබෙනවනම් වාස්තු අපිට ආරක්ෂාවක් වෙනවා. අපේ චූලක දැන් ගොඩාක් ජනතාව බලන්න තමන් බලන්න ලෙඩක් තිබ්බොත් නේ අපි ડોක්ටර් ගාවට යන්නේ බේතක් ගන්න. ලෙඩක් නැත ડોක්ටර් ගාවට යන්නේ නැහැනේ අපේ චූලක. ඒතර මේ වාස්තු විශ්වාස කරන්නේ නැති හුදෙවියට වාස්තු හේතු එපා කියන්නේ හේතුව ඒගලන්ට ලැබීම තිබෙන නිසා. අපි නැති නිසා තමයි අපි හොයාගෙන යන්නේ. එතකොට අපිට ඇත්ත වශයෙන්ම සමාරෝයම් දැකලා තිබෙනවා. අර කේන්ද්‍ර පැත්තෙන් වෙන්න පුළුවන් එගලන් උත්සාහ පැත්තෙන් වෙන්න පුළුවන් ලැබීමක් ලැබෙන්න ඕනේ හැය නමුත් ලැබීමක් නැති වෙනවා. ඒකට ප්‍රධාන හේතුව වාස්තු වෙනවා කියන එක තමයි. දෙවනුව අපේ චූලක බෞදුරට වාස්තු කියන්නේ ලැබීමට වඩා අපිට ආරක්ෂාව. ආරක්ෂාවක් කියන එකට අපිට යම්කිසි ප්‍රශ්නයක් අර බෙල්ල කඩාගෙන යන පුළුවන් ප්‍රශ්නයක් එනකොට අර උටුන්නෙන් යනවා කියන එක තමයි. එතකොට වාස්තු කියලා කියන්නේ අපිට සුබ වේලාවේදී සුබ දේවල් වැඩිපුර ලැබෙනවා. අසුබ වේලාවේදී අපිට ආරක්ෂා වෙනවා කියන එක තමයි.
හොඳයි පැහැදිලි මම හිතන්නේ වාසු සහ ජ්‍යොතිර්විද්‍යාව සම්බන්ධව අපිට ඉගෙන ගන්න පියවරෙන් පියවර ඉස්සරහට යද්දි තව ගොඩක් දේවල් තියෙනවා ඒ අතරතුරේ ඔබ බලාපොරොත්තු වෙන වාසු පිළිබඳව බොහොම නිවි හැනෙහිල්ලේ ඔබට අවශ්‍ය තොරතුරු ටික තෝරා බේරාගෙන කියවලා තේරුම් ගන්න ඒ සඳහා තිබෙන ලංකාවේ මෙතේ කෙලි දක්වා තිබෙන හොඳම විද්‍යාත්මක කරුණු කන්න රසකින් අඩංගු පොත තමයි බ්‍රහ්ම ශූක්ෂම වාසු විද්‍යා දෙක පොත කියලා කියන්නේ අපි උතුම් ස්වාමිතුමා වසර 5ක් තිස්සේ පරිශන කොට මේ පොත සම්පාදනය කළේ අපේ ආචාර්යතුමා සිතා ඒ සඳහා දායකත්වය ලබා දුන්නා බ්‍රහ්ම ශූක්ෂම වාසු විද්‍යා දෙක පොත ලෝක්පතල ස්වාමී කාලී කනකරත්නම් පූජකතුමන් විසින් වසර 30ක් පුරාවට ඔබ වෙත ගෙන ආ වාස්තු විද්‍යා ඥානීය පරීක්ෂණ නිරීක්ෂණ නිගමනයේ ප්‍රතිඵලය දැන් ඔබ අතට බ්‍රහ්ම සූක්ෂම වාස්තු විද්‍යාව හරියටම දැනගන්න නිවසටම ගෙන්වා ගැනීමට කතා කරන්න 0112-87-69 0770-161-161 එදින උතුම් ස්වාමිතුමාගේ දශක ගණනක දශක 3කට වැඩි අධ්‍යක්ීම් එක තමයි බ්‍රහ්ම ශූක්ෂම වාස්තු විද්‍යා දෙක පොත නිර්මාණය කළේ. වගේම එතුමා ඒ කාලේ ඉඳලම අපිට දුන්න උපදේශය තමයි නිවසේ තිබෙන විවිධ ඇස්වහ කටවහ දෝෂ දුරු කර ගන්නට තිබෙන හොඳම මාර්ගය ආගමික වතාවත් සිදු කරන්නට පෙර ආතුව නිවසේ ඖෂධීය සාම්රාණි පූජාව සිදු කරන එක කියලා. බලන්න එහි තිබෙන අපේ ජීවිතයට ලැබෙන ආශිර්වාදය මොකක්ද කියලා. අසන භාර්තීන් කිනේන අමුද්‍රව්‍යයන්ගින් සැකසූ රසායනික ද්‍රව්‍ය අඩංගු නැති ඖෂධ සාම්ප්‍රාණිය ඔබේ නිවස පහත් කරයි නිවසට ගෙන්වා ගැනීමට කතා කරන්න 0772-167-161 0112-27-72-769 එසේනම් ඔබට නිවැරදි වාසු පරීක්ෂාවක් සිදු කර ගන්න ඔන්ලයින් මාර්ගයෙන් හෝ කාර්යාලයට පැමිණ ඔබේ නිවැරදි කේන්දර පරීක්ෂාව සිදු කර ගන්න මේ සියල්ල වෙනුවෙන් දුරකථන අංක මාසෙහිපත් කරන්න ආචාර්යතුමාගේ උපදෙස් පතන්න 0112-872-769 ඒ වගේම 0777-0160-161 එසේනම් අප ඉතාම ගෞරවයෙන් උතු ස්තුතිවන්ත වෙනවා වාසු මගරිෂි උතුම් ස්වාමි කාලි කණගරතුරම් ස්වාමිතුමාගේ ප්‍රධාන ශිෂ්‍ය ශ්‍රී ලංකා අභිමානී ජනරංජන ජ්‍යොතිර්විද්‍යා සහ වාසු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති එවැගේ මනෝවිද්‍යා යෝගා පෞරුෂ සංවර්ධන උපදේශක කාලි කණගරතුරම් පදනමේ සභාපති කණගරතුරම් මාරිසන් ආචාර්යතුමාට සූති ආචාර්යතුමා යලිත් ලැබෙන සතිය හමු වෙමු අනිවාර්යයෙන් එහෙමනම් සියලු දෙනාට සුබ දවසක් වේවා ආයුබෝවන්